එක නිසා රජයේ නිලධාරීන් මේ කාලය තුළ දේශපාලන පැමිණිලි ලැබෙන ආකාරයෙන් මාරුකිරීම්, උසස්කිරීම් සහ බඳවා ගැනීම් සිදු කරන්න එපාය කියලා අපි කියලා තියෙන. එක කියලා තියෙන්නේ වෙන කරුණකට නෙවෙයි. මේව නිසා එවැනි මාරුවීම් කරොත්, එවැනි බඳවා ගැනීම් කරොත් හදිසි සහ අත්‍යවශ්‍ය නොවනේවා. ඒ අරහා දේශපාලන බලපෑම් මත යම් කෙනෙක් සේවයට පැමිණුණොත්, ඒ සම්බන්ධයෙන් චෝදනාවක් ලැබුණොත් ඒක අල්ලස් වරද අහුවෙන්නත් පුළුවන්. ඊට අමතරව එවැනි කරුණක් මැතිවරණයේ සුජාත භාවය ප්‍රශ්න කිරීමක් ලක්වන සභාපතිතුමා මේ පහුගිය තවන්න මේ ඊළඟට වාහන පාවිච්චි කරන්න එපැයි කියලා කියන්නේ රජයේ දේපල. ඒ විතක් නෙවෙයි, අමාත්‍යවරුණු සතු අමාත්‍යංචල මීඩියා යුනිට් එකත් පාවිච්චි කරන්න දාන. ඒ සංචාරක නිවාසයක් තියෙනවා නම් ඒ අමාත්‍යංචය ඇරති එතුමා ඒක වෙන් කරගෙන එතුමාගේ කණ්ඩායම දාගෙන අපි හිතනවා නම් ඒ ගමේ ඒ ප්‍රදේශයේ ඡන්ද ව්‍යාපාරය කරන කට්ටායමක් යව්වොත් ඒක වැරදි. ඊගාවට ගුවන් ගමන් වලට ගුවන් යාන පාවිච්චි කරලා ඒවට ගෙව්වේ නැත්නම් සීටීවී බස් වල ගෙවන්න නැතුව ගත්තොත් රූපවාහිනියට එහෙම නැත්නම් ITN එකට SLBC එකට ගෙවන්න නැතුව ප්‍රචාරක් කටයුතු කරොත් ඒව එක පක්ෂයකට විතරක් වැඩ කරොත් එක් අපේක්ෂකෙක් හොවා දැක්වොත් ඒවා ඔක්කොම කරන්න එපා කියලා දෙනවා. බොහොම දිග විධානයක් තියෙනවා. ඒකේ තියෙනවා රජයේ නිලධාරීන්ට අපි කියමින් හිටිය වගේ දේශපාලන අයිතිවාසිකම්. අයිම නිලධාරීන්ට දේශපාලනය කරන්න එපා කියලා. දේශපාලනයේ අයිතිවාසිකම් තියෙන නිලධාරීන්ටත් රාජකාරී වේලාව තුළ බෑ කියලා. ඔය නීති ඔක්කොම තියෙනවා. ඉතින් ඔබ ඇහුවේ දඬුවම් කරලා දිනවද කාටවත් ඇයි කරලා නැත්තේ කියලා. දැන් රේල් පාරේ ගමන් කිරීම නීති ප්‍රකාරව වරදක්නේ, අච්චු කරනු ලැබෙයි කියලා තියෙනවා. එතකොට ඕකේ ගිහිල්ලා කාටවත් නඩු දෙන්නේ නැහැ කියලා නෑ අපිට රේල් පාරේ යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්ද? බයක් නෑ, කෝච්චිය නවත්තන්න ඕනේ අපි ආවොත් කියලා. එහෙම එකක් නෑ. රේල් පාරේ ගිහිල්ලා හැපිලා මැරුණම ඉන්ෂුරන්ස් ගන්න ගියාම කියනවා අන්න රේල් පාරේ ගිහිපියක වැරදි කියලා. හැබැයි රේල් පාරේ නීති ක්‍රියාත්මක නොවන නිසාම කට්ටි රේල් පාරේ යනව නේද? ඔව්, ඉතින් එහෙම යන අයට කෝච්චිය හැපුණම් බලන්න පුළුවන්. කෝච්චිය නැකයි යනවා. කෝච්චිය හැපුණම ඉන්ෂුරන්ස් සම්බෙන්නේ නැති වුණාම ඒ කෝච්චි පාරේ තියෙන ඒ කාරණේයි ওই මැතිවරණයක මැතිවරණ නීතිත් නොකරනයි කියලා කියන්න බෑ. අපි දඬුවම් කරපුවා තියෙනවා ප්‍රසිද්ධ රජයේ නිලධාරියෙක්ගේ. එයා බැක් ඩේට් කරලා අපොයින්ට්මන්ට් දීලා අහුවෙලා 2015. තවමත් එතනින් එහාට ප්‍රොමෝෂන් නැහැ. දැන්